ඇසේ මණිකර්ම තුමා ඔබතුමාට වැඩි 16ක කාලයක් තිබුණා මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කරපු 2023 අයවැය දිහා බැලුවහම ගිය අවුරුද්දේ අපේ බැසිල් රාජපක්ෂ කපුටු මැතිතුමා ඉදිරිපත් කරපු අයවැයට වඩා විශාල පරතරයක් තියෙනවා දැන් ගිය අවුරුද්දේ සමස්ත ආදායම එස්ටිමේන්තු කරලා තිබුණේ බිලියන් 2284කට මේ අවුරුද්දේ 3415කට එතකොට පරතරය ගිය අවුරුද්දේ එස්ටිමේන්තු කරලා තිබේ බිලියන් 1628යි මේ අවුරුද්දේ බිලියන් 2404යි දැන් මේකේ කරුණු දෙකක් තියෙනවා ඒ කියන්නේ බිලියන් 2404ක අයවැය පරතරයක් පෙන්නනවා කියන්නේම ඒ බිලියන් 2404 ණය ගන්න ලෑස්ති වෙනවා කියන එකනේ ඊට අමතරව මේ අයවැය පරතරය අපේක්ෂිත ආදායම ඒ ප්‍රමාණයෙන් ආවේ නැත්නම් තව වැඩි වෙනවා එතකොට බිලියන 2400ටත් එහා පැත්තේ ණය ගන්න වෙනවා මොකද හේතුව අපේක්ෂිත බදු ආදායම විතරක් මේකේ මේ තියෙනවා විශේෂයෙන්ම රුපියල් බිලියන 550 අතර ප්‍රමාණයක් නමුත් අපි දන්නවා අපේක්ෂිත බදු ආදායම ඒ මට්ටමින් එකතු කරගැනීමේ යාන්ත්‍රණයක් අපේ රට ඇතුලේ මේ වෙලාවේ නැහැ ඒ නිසා ඒ වගේම දැන් මේ ඊයේ පෙරේදා ගැසට් කරලා ඉදිරිපත් කරලා තියෙන මේ වෙනකොට අධිකරණයේ තියෙන බදු වැඩි කිරීමේ ප්‍රතිශතය පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේදී අපි පරාජයපත් කරනවා මොකද හේතුව ඒ ප්‍රතිශතයට බදු ගෙවන්න බෑ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැනට රුපියල් 3000 බදු ගෙවන කෙනෙකුට 35000ක් මේ ගෙවන්න යෝජනා කරලා තිනවා එයා 2018 දී ගෙවලා තියෙන රුපියල් 20000යි ඒ නිසා අද ජීවන වියදම මේ තරම් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක එවැනි බදු ප්‍රතිශතයක් ගෙවන්න බෑ මොකද හේතුව දැන් ඔවුන් අඩු වෙච්ච බදු ප්‍රතිශතයේ යම් වාසියක් ගත්තයි කිව්වට දැන් පොලිය අනුපාත ඉහළ යෑම නිසා ඔවුන්ගේ නිවාස ණය වාරික ලීසින් වාරික බඩු මිල ඉහළ යෑමත් එක්ක ඒ අඩු වෙච්ච සහනය ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා දරා ගන්න පුළුවන් මට්ටමේ බදු ආදායම් වැඩි කිරීමකට විතරයි අපි එකඟ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පරාජයපත් කරනවා ඒ නිසා අනෙක් පැත්තෙන් මේ ජනාධිපතිතුමා දැන් රට මේ වගේ නන්නත්තර වෙලා තියෙන වෙලාවක හොරකම්ෙන් වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් මේ රට මෙච්චර වලපල්ලට ගිහිල්ලා තියෙන වෙලාවක එතුමා කතාවේදී අපිට අහන්න ලැබුණා දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් බී කරන්න බෑ කියලා ඉවර වෙලා මේ ගාමිණී වියංගොඩ මහත්මයා කිව්වයි කියලා ඒකේ ඒකේ යට කතා ටික ඇහුවේ නැහැ නමුත් නම් මම ඒව කියන්න යන්නේ හර්ෂද සිල්ව මැතිතුමා කියපු නිසා දැන් ඒක කියනකොට එතුමා දිහා ඉස්ලාම් බැලුවේ කවුද මහින්ද මහත්තයා මේ පැත්තේ ඉඳලා බලන් ඉන්නකොට අපිට hina ගියා ඒක බිහා බලනකොට මොකද හේතුව 2015 යාපාලන ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂ මැතිතුමා හිටියේ යාපාලන ආණ්ඩුවට කෙලවෙන්න ප්‍රධාන හේතුවත් ඕක ඕම ඉතල වැඩ කරලා ඩීල් දාපු හින්දා මොකද හේතුව 2015 අපි කිව්වේ හොරුන්ට දඬු මේ මිනිමරුවන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා ඉවරලා එතකොට අද සමාජයේ කැරල්ලක් විප්ලවයක් ඇවිල්ලා හිටපු ජනාධිපතිවරයා අයින් වුණේ අපේ හිටපු ඇමතිතුමා කිව්වට අර හිටපු ජනාධිපතිතුමා පැනලා ගියා අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ත්‍රිකුණාමලය කියලා හැංගිලා හිටියේ බැසිල් රාජපක්ෂ මහත්මයා එයාපෝට් එකෙන් පිටරට යන්න හම්බුන්නේ නැහැ එහෙම අරගලයක් ආවේ එතකොට ඒ අරගලෙන් කිව්වේ මොකද්ද හොරු හොරකම් කරපුවා අය කරගන්න ඔවුන්ට දඬුවම් දෙන්න කියලා ඒ තියෙද්දි ඒ අරගලේ මතින් ආපු ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරද්දී මේ දුෂිතයන්ට දඬුවම් දෙන්න බෑ කියන එක මම හිතන්නේ හාස්‍යයට කරුණක් මොකද මේ හොරකමින් වෙන ප්‍රමාණයෙන් අපිට විශාල වශයෙන් මුදල් නාස්තියක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා මේවට ඕනතරම් විජේදාස රාජපක්ෂ මහත්මයා මට වැඩි දන්නවා ජාත්‍යන්තර අධිකරණ වලට යන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ක්‍රම ඕනතරම් තියෙනවා ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕන දැන් ජනාධිපතිතුමාගේ අයවැය සම්පූර්ණ පුස්සක් අත වශයෙන්ම දිශානතිය හොඳයි දැන් අපේ හිටපු නායකයා අපි දක්ෂිනාංශික ආර්ථිකය විශ්වාස කරන පිරිස එතකොට එතුමාගේ දිශානතිය හොඳයි හැබැයි මේ දිශානතිය තුල බොරු සංඛ්‍යාලේඛන ටිකක් දාලා කරන්න බැරි වැඩ ටිකක් දාලා මේ කිසි දෙයක් මේ අලුතෙන් ඉදිරිපත් කරලා නැහැ දැන් මම උදාහරණ තුනක් දාන්නම් උදාහරණ කීපයක් දෙන්නම්කෝ දැන් ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් මේ සඳහා වෙන් කරලා තිනා රුපියල් මිලියන 200ක් මිලියන 200කින් වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල හදන්නත් අමාරු වද තියෙන වේදම අනුව එතකොට ඒකට අංගෝපාංග විද්‍යාගාර පහසුකම් මේ ටික ඔක්කොම අරගෙන මිලියන 200 කොහෙද වෛද්‍ය පීඨයක් හදන්නේ ඒ නිසා දැන් ඒක බොරුවක් අනිත් පැත්තෙන් දැන් අවුරුද්දකට උසස් පෙළ විභාගේ සමත් වෙනවා 175000 සිසු සිසුවියන්. එතකොට මේ සිසු සිසුවියන්ගෙන් සාමාන්‍ය 35000 40000 අතර තමයි විශ්වවිද්‍යාල යන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාල නොයන තරුණ තරුණියන් වෙනුවෙන් කරන වැඩපිළිවෙල මොකක්ද කියලා
ඒක පැහැදිලි මේකක් නැහැ. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වෙන් කර තිනේ මිලියන 50ක්ද 60ක්ද? පුළුවන් ද මේ වැඩේ කරන්න? මොකද අල්ලපු රටේ ඉන්දියාවේ අවුරුද්දක තොරතුරු තාක්ෂණයෙන් ආදායම ඩොලර් බිලියන 130කට වැඩි. එතකොට අපි ඒ අලුත් වෙළඳ පොළට ඇතුල් වෙන්න ඕමනා නම් අලුත් ආදායම් බිහි කරන්න ඕමනා නම් කෝ අර උසස් පෙළ විභාගයෙන් හැලන අයව මේ වෙළඳ පොළ ආර්ථිකය ඇතුළට ගන්නා වූ ක්‍රමය මොකද්ද? ඒ වෙනුවට ජනාධිපතිතුමා කියනවා මේ උසස් පෙළ පාස් වෙන ළමයි 75ක් 75ක් මේ පිටරට ශිෂ්‍යත්ව ලබා දෙනවා. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරලා. ඉතින් ඒ නිසා ඒක එකක්. ඊළඟට මේ ගංවතුර පාලනයට පාලම් හදන්න මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඔබතුමා නියෝජනය කරන්නේ කඩුවෙල. මම නියෝජනය කරන්නේ කොළොන්නාව. 2016 ගංවතුර වෙලාවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිරි විතරක් රුපියල් මිලියන 2300ක් වන්දි දෙන්න වුණා. එතකොට ඒක අපරාධයක්. මොකද ඒක පාලනය කරන්න හරි මුදල් යොදවලා පොම්පාගාර ටික හදලා තිබ්බනම් ඒ මුදල් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අදටත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අපි පහුගිය කාලේ ඒ ගංවතුරෙන් පස්සේ මිලියන 4000ක් වීදම් කරලා පොම්පාගාරය හැදුවා. තව එක පොම්පාගාරය හදන්න තියෙන්නේ. එතකොට ඒ පොම්පාගාරය හදන්න මන් දන්නේ මේ මිලියන 500න් පුළුවන්ද කියලා. මොකද මේ මිලියන 500ම වෙන් කරලා දෙන්නේ මුළු රටටම. ඒ නිසා ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් අද සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ 85000 මහපාර රජ දාලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව. අද ඔවුන්ට ණය ගවා ගන්න බැරුව විශේෂයෙන් කොවිඩ් අර්බුදයත් එක්ක ඔවුන්ගේ ව්‍යාපාර කඩන් වැටිලා ආනයන තහනමත් එක බඩු ගෙන්න ගන්න බෑ. ඒකම ඔවුන්ට ගෙවා ගන්න බැරුව හිටියා. අද වෙනකොට ඒ ණය නැවත ඉහළ පොලි අනුපාතයකට රීෂෙඩියුල් කරලා තියෙනවා. එතකොට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්නේ අපේ රටේ ප්‍රධානතම මේ දායකත්වය ලබා දෙන කණ්ඩායමක්. ඔවුන්ට කිසිදු ආකාරක උත්තේන පැකේජයක් ලබා දීලා නැහැ. ඒකම මේ ජනාධිපතිතුමාගේ මේ ආර්ථික ක්‍රමය තුළ අද ආර්ථික අර්බුදයක් ඔබට ගිහලා ඩොලර් අර්බුදයක් තියෙනවා. එතකොට රටට ප්‍රධාන වශයෙන් ඩොලර් ගේන්නේ කවුද? අපනයන කරුවන්. ඔවුන්ගේ අපනයන වලට බද්ද 30%ට වැඩි කරලා තියෙනවා. එතකොට ඩොලර් ගෙනෙයිද? අනිවාර්යයෙන්ම ඩොලර් හංගනවා. ඒකම මේ වගේ ප්‍රතිශතයක් දැම්මම බදු පේ ටැක්ස් වලින් ගෙවන කට්ටියට ගෙවන්න අමාරුයි. එතකොට ව්‍යාපාර කරලා බදු ගෙවන අය බදු හංගන හොරු බිහි කරන තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. ඊළඟට මේ ජනාධිපතිතුමාගේ මේ අයවැය මේ විශාල වශයෙන් අද ජනතාව ගත්තු ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් මේ තියෙනවා. එතකොට මේ ණය රීෂෙඩියුල් කරන්න ක්‍රමවේදයක් කාලෙ දික් කරලා ගෙවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලබා දීලා ඒ ණය නැවත බැංකුවට ලබා ගන්න ක්‍රමයක් නැහැ. අද ත්‍රිවිල් රත්න මහත්වරුන්ට මේ ලබා දෙන කෝටා එකයි මේ දෙන මේ තෙල්වල වියදම එක්ක දැන් ඊයේ තව බද්දක් එකතු කරලා තියෙනවා. ඔවුන්ට ලීසින් ගෙවන්න තියා දරුවන්ට කන්න දෙන විදියකුත් නැහැ. එතකොට ඔවුන්ට ලීසින් ගෙවා ගන්න පුළුවන් උත්තේජන ක්‍රමයක් රීෂෙඩියුලින් ක්‍රමයක් මේකේ කිසිදු ආකාරයක මේ ඇතුළත් කිරීමක් දැක්වලා නැහැ. ඊළඟට එතුමා කතා කරනවා මේ ඩොලර් බිලියන 3කට වැඩිය ඍජු විදේශ ආයෝජන. අද ලංකාව දිහා මේ තියෙන හොර ගුහාවක් එක්ක මේ තියෙන හොරකමත් එක්ක කිසිදු ආයෝජනයක හැරිලා බලන්නේ නැහැ. එතකොට අවුරුද්දකට ඩොලර් බිලියන 3ක ආදායමක් ගේනවා කියන එක මේව ඔක්කොම කියන්න පුළුවන්. සුන්දර කතා. දැන් දක්ෂිණාංශික ආර්ථික මතයක් දරන නායකයෙක් ආවා කියලා ලෝකේ රටවල් ඔක්කොම උස්සලා ගෙනල්ලා දෙන්නේ නැහැ. මොකද හේතුව දැන් එතුමා ආවයින් පස්සෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මේ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉන්දියාවත් එක්ක එකතු වෙලා අද වෙනකම් ඔය කොච්චර කිව්වත් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නැහැ. අවම වශයෙන් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකකට එන්න හම්බෙලා නැහැ. ඒ නිසා අත වශයෙන් මට එක වෙලාවට හිතුණා දැන් මේ ඊයේ ඉදිරිපත් කරපු අයව අපේ මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් උනේ මේ ඇමරිකාව බේස් කරගෙන ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියලා දුන්නු අයවැද්ද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන, ඕන් විවිධ කොන්දේසි දානවා. ඒ කොන්දේසි අපේ භූමියට අපේ මහ පොළවට ගැළපෙන පරිදි අපි හදා ගන්න ඕන. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන මොකද්ද? අපේ ණය ගෙවීමේ හැකියාව කොමක්ද කියලා ඉවරලා. එතකොට ඔවුන් යෝජනා කරනවා බදු වැඩි කරන්න, කරන් බිල වැඩි කරන්න, අර්ග වැඩි කරන්න, මේක වැඩි කරන්න කියලා. ඇයි? රාජ්‍ය ආදායම් වැඩි කරන නිසා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමේ එක ක්‍රමයක් පමණයි බදු වැඩි කිරීම කියන්නේ. එහෙම නැතුව සම්පූර්ණ රාජ්‍ය ආදායම බදු වලින් වැඩි කරන්න හදනවා නම් කො ආර්ථික ඔස්තාරලා? කො ආර්ථික දැනුම?
ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ අයවැය තුල එහෙම කල්පනා කිරිල්ලක් කරලා නැහැ. ඒ වගේම අපේ රටට ෂණික මුදල් ඉපයීමේ ක්‍රමයක් තමයි සංචාර කර්මාන්තය. දැන් අද සංචාර කර්මාන්තය දිනු කිරීම සඳහා මේ අයවැය තුල සාධනීය පියවර කරන් තියනවද? දැන් හැමෝම කතා කරනවා අපේ පොළවේ පිහිටීම ලෝක සිතියම තුල අපි පිහිටල තියෙන ස්ථාන අපිට තියෙන සම්පත අපිට තියෙන ස්වභාවික සම්පත් ප්‍රයෝජන ගන්න අද වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක දිනු කරන්න. එකදු පියවර කරන්න. අද වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක දිනු කරන්න එකදු පියවර අරන්න. අද කලාපේ ලෝකේ ඕනතරම් රටවල් වල ලෝකේ ඕනතරම් රටවල් වල හැම රටකම පහේ වන සම්පත ඔවුන් ඩොලර් ලබා ගැනීමේ ක්‍රමයක් බඩ පත් කරගෙන තිනවා. අපිට වනෝද්‍යාන තියෙනවා. භූගෝලීය උද්‍යාන තියෙනවා. ඒ වගේම මේ උද්භිද උද්‍යාන තියෙනවා. මේ සත්ත්ව උද්‍යාන තියෙනවා. මොනවද මේකට මේ ආකර්ෂණයක් තියෙනවද අපිට? මේව සංවිධානාත්මකව ආදායම් උනන උපදවන තැනක් බවට පත් කරලා තියෙනවද? අපි ඒ පිළිබඳව පිරිස පුහුණු කරලා තියෙනවද? ඒ නිසා ඒ පිළිබඳව මම හිතන්නේ සංචාර කර්මාන්තය ඩොලර් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග හතර එකක් විදිහට මේ පිළිබඳව දීර්ඝව ඉන්ඩෙප් මේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් කියන එක තමයි මට පැහැදිලිව කියන්න තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ලෝකයේ දියුණු වෙන මේ අලුත් වෙළඳපොළක් තමයි මෙඩිකල් ටුවරිසම් කියන එක. මෙඩිකල් ටුවරිසම් ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා එයාලයින් එක කොච්චර පාඩු වුණත් දැන් ශ්‍රී ලංකා එයාලයින් එකේ වැඩිපුරම ගමන් කරන මගින් ලංකාවේ නෙමෙයි දකුණු ඉන්දියාවේ. එතකොට මෙඩිකල් ටුවරිසම් එක බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින් ඉලක්ක කරලා ලොකු පුළුල් වෙළඳපොළක් තියෙන තරම්. එතකොට මේ පුළුල් වෙළඳපොළ ටච් කරන්න කිසිම උත්සාහයක් නොගැනීම කනගාටුවට කාරණයක්. ඊළඟ එක තමයි මුලාසනේ මන්ත්‍රීතුමනි අධ්‍යාපනයේ හොළඳ වෙළඳපොළක්. දැන් මේ එක එක මේ ප්‍රජාතන්ත්‍රවාදී බලය අල්ලන්න බැරි මේ බොරු පක්ෂවලට බයේ අපි තීරණ ගන්න මේ බය වෙන්න ඕනේ නැහැ. දැන් ජනාධිපතිතුමා යෝජනා කරා මේ ප්‍රතිව්‍යුහගත කරන්න. දැන් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න අපි සහයෝගය දෙනවා. මේ 103 කල්ලිට බය වෙන්න ඕනේ නැහැ ඒකට. හරිද? එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන එකක්වත් ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා කරලා නැහැ. ලාභ ලබන ආයතන ඉන්සුරන්ස් කෝපරේෂන් එක අසීමිත ලාභයක් ලබනවා. ටෙලිකොම් එක අසීමිත ලාභයක් ලබනවා. එතකොට මේක ඩීල් එකක්ද? ඇයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරන්නේ නැත්තේ? ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අර මම කලින් කිව්වාගේ ඒ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාල නොයන 130,000කට ආසන තරුණ පිරිසක් ඉන්නවා. මේ අය රැකියාව වෙළඳපොළට ඉලක්ක කරන්න නම් අධ්‍යාපන වෙළඳපොළට අතුලත් කරන්න ඕන. ඒ නිසා ඒකට රාජ්‍ය නවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන. මොකද හේතුව විශ්වවිද්‍යාල නොවන අයගේ ඉතාම සුළු පිරිසක් සහ ජාත්‍යන්තර පාසල් වලට ලන්ඩන් ඒ ලෙවල් ලියන අය ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා පිටරට යනකොට අවුරුද්දකට විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් බිලියන 4කට ආසන්න මුදල් ප්‍රමාණයක් ගෙනියනවා. මේක නවත්තන්න වගේම කලාපයේ හොඳ වෙළඳපොළක් ඇති කරන්න අපි අධ්‍යාපන වෙළඳපොළටත් ඇතුළත් වේවි. මොකද හේතුව තව දුරටත් තේ පොල් රබර් වලින් අපිට ජීවත් වෙන්න බෑ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා අපනයනය සඳහා ඇඟලු කර්මාන්ත ශාලාව හදනකොට සුද්ධන්ට මේ යට ඇඳුම් මහන හදනකෝ අද ඩොලර් බිලියන 14කට ආසන්න වාර්ෂික ආදායමක් එන්නේ ඒ ඇඟලුම් අපනයනයෙන්. ඒ ටිකත් නැත්තම් මේ තියෙන බෙහෙත් ටිකවත් නැහැ. මේ තියෙන පරිප්පු සීන ටිකවත් නැහැ අපිට. ඉතින් ඒ නිසා අපි ලෝකේ වෙනස් වෙනවත් එක්කම අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වෙලා අලුත් ආදායම් මාර්ග උපයා ගැනීමේ ක්‍රමවලට අපි ඇතුළත් විය යුතුයි කියන එක තමයි අපේ කල්පනාව. ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා මේ තෙල් ටැකි ගැන සඳහන් කරා. මම එතුමාගේ හරි එතුමාගේ තෙල් ටැකි කතාවත් එකඟ වෙන්නේ නැහැ. හැබැයි එක කැලලකමයි එකඟ වෙනවා. අපේ රටේ මානව සම්පත රටේ ජාතික සම්පතක්. රටේ ජාතික සම්පත මානව සම්පත පමණක් නෙවෙයි භෞතික සම්පතුත් අපේ රටේ මේ ප්‍රයෝජනට ගත යුතුයි. දැන් අපේ රටේ භෞතික සම්පත් වලින් ප්‍රයෝජනට ගන්න අවම වශයෙන් ප්‍රවේශයක් ගත්තු ආකාරයක් අලුත් තාක්ෂණයක් එක්ක මේ භෞතික සම්පත් දියුණු කරලා අලුත් ආදායම් උපයන ක්‍රම හොයන්න එතුමට උවමනාවක් තියෙන පාට අපේන්නේ. දැන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට නොදුන්නාම දිරනවා තමයි. ඒ පිළිබඳව කම්පා වෙලා වැඩක් නැහැ. ඒ පිළිබඳව කම්පාවට ජාතික භෞතික සම්පත් වලට මේ දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. ඇලදොල ගංගා දියාලේ තියෙනවා කියලා වැඩක් නැහැ. හරිද? මේ කෘෂිකර්මාන්තය තියෙනවා කියලා වැඩක් නැහැ. ඒ වගේම වහිනවා කියලා වැඩක් නැහැ. වැව්ගම් වැව්
ඉන්නවා කියලා වැඩක් නැහැ. මේවායින් ප්‍රයෝජන අරගෙන අලුත් ආදායම් මාර්ග හදන ක්‍රමයක් ගැන එතුමා කල්පනා කරන කිරීම සම්බන්ධව අපිට කණගාටුවක් වෙන මොකද හේතුව? අපි කාලාන්තරයක් එතුමා අපේ නායකයවලා හිටියා. අපි ඒ ආර්ථික දර්ශනයත් එක්ක තමයි එතුමා යන්නේ. අපි විශ්වාස කරා මේ ටර්න් එක ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ටර්න් එකක් ගන්න ආයවැයක් නම් අපිට සහයෝගයක් දෙන්න පුළුවන්. මොකද හේතුව 22 සම්මත කරන්නත් දැන් මේ සමහර එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අය Facebook එකේ කියන්න ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝට්ටුගාරයව දාලම බැසිල් රාජපක්ෂට දුන්නලු ගේම එතුම දන්නෙත් නෑ ඔක සම්මත වෙනකන් අපි විපක්ෂයේ 80 ගණක් මේ සහයක දුන්නුන් තමයි සම්මත උනේ ඉතින් ඒ නිසා දැන් අත වශයෙන්ම සමහරලාට දැන් මේ අයවැය කතා දිහා බලන් ඉන්නකොට විපක්ෂ මේ ආණ්ඩු පක්ෂයේ සමහර අය කතා කරන ඒවා දිහා බැලුවම මුලස්සරේ මන්ත්‍රීතුමුන්ට අපිට අදෝ මුඛයෙන් hina යන්නේ අපිට අදෝ මුඛයෙන් ගියා යන්නේ මොකද හේතුව? එතුමාලාම තමයි අවුරුදු පහක් කෑ ගැහුවේ මහා බැංකුව කඩපු එක මහා බැංකුව කඩපු කෙනා කොහොමද කරන්නේ? හරම කරන්නේ මෙහෙම කරන්න කියලා ඉවරලා. මේ රටේ ආර්ථිකය ඝාතනය කරපු කෙනා ආර්ථිකය විනාශ කරපු කෙනා කියලා. අද ඇත්තටම පොඩි සතුටකුත් දැනෙනවා මොකද අවුරුදු ගාණක් අපි පෙනී හිටපු ප්‍රතිපත්ති වෙනුවෙන් අවුරුදු ගාණක් අපිට දැඩි ලෙස විරෝධය තපාපු අය පෙනී ඉන්න පෙළඹවීමගෙන හැබැයි ඔවුන් අද පෙළඹිලා ඉන්නේ පුස්සක් වෙනුවෙන් පෙනී ඉන්න. ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව නවත්තන්න කලින් කියන්න ඕන අපනයනයට දාලා තියෙන බදු 10ට 15ට අඩු කරේ නැත්තම් ඔවුන්ව දිරිමත් කිරීමක් වෙන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ඩොලර් ලංකාවට උඩට ගියන නිසා ඒක සංශෝධනය කළ යුතුයි. ඒ වගේම pay tax එක දැන් මේ දැන් අවසාන වශයෙන් කියන්න ඕන දැන් ජනාධිපතිතුමා කියනවා පුද්ගලික අංශය රැකියා නැති වෙනවලු. පුද්ගලික අංශය රැකියා නැති වෙනවා. උඩින් AWPL එක 31%කට දාලා යටින් තව 30%ක tax එකක් දැම්මම 52%ක් තියෙනවා. එතකොට මැද ඔවුන් operational expense එක අඩු කරනවා. එතකොට රැකියා නැති වෙනවා. ඔවුන්ට දීලා තියෙනවා මාස 3ක රක්ෂණ ආවරණයක්ලු. එතකොට මාස 3න් පස්සේ කන්නේ මොනවද? ඉතින් ඒ නිසා ප්‍රායෝගික සංශෝධන මේ ආයවැයට ගේන්න කියලා සිරිමින් අවසාන වශයෙන් කියනවා අපේ හිටපු අමතුමාගෝ මේ ඡන්ද ඉල්ලන්න එපාලු ජනමතේ ඉඩ දෙන්න IMF එකේ සල්ලි ඕන නම් මැන්ඩේට් එකට ඉඩ දෙන්න. ඒ මැන්ඩේට් එක ප්‍රාදේශසභා ජනතියන්නකෝ පාර්ලිමේන්තු ජනතිය යන බය නැහැ. ප්‍රාදේශසභාව ඩිව් අපි තියලා ජනතාවගේ වරව පෙන්වන්න කොහෙද අද පිළිගැනීම කාටද තියෙන්නේ? ජනතාව පිළිගන්නේ කවුද කියන අවස්ථාව ජනතාවට ලබා දෙන්න කියලා සිරිමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රී.